අනේ මේ සුදු බෝලේ කවුද නංගි? ඒ ඉන්නේ කෙල්ල කියලා දිනෙත් දන්නවා. එතකොට ඇහැට අවුරුදු 4-5ක් විතර ඇති. කෙල්ල ඉන්නේ සුදු ජංගි කොටේ විතරක් ඇඳගෙන පොඩි කොණ්ඩ කුරුච්චියකුත් බැඳගෙනයි. ඒ සුදු බෝලේ මම ඇහැ පිටිය අල්ලාගෙන කියනවා, ඒ දවස්වල ස්කීම් එකේ වුණනම් අපිට සෙල්ලම් කරන්න තිබුණා. ඔව් ඇල්බම් එක දිහාම බලාගෙන කියනවා. කෙල්ල හිනා වෙනවා. මටත් හිතෙනවා ඇය පාසල් නිල ඇඳුමින් ගත් පින්තූරයේ දෙස දිනෙත් බලාගෙනම ඉන්නවා. ඊට පස්සේ දිගටම තියෙන්නේ ඇය වැඩිවීට පත් වූ දවසේ ගත් පින්තූරයයි. මලක් පිපෙන්න ගත්තා වගේ. ඒත් කොහෙද යන පරබල්ලේ කව විනාශ කළා. ඌට හෙන ගහන්නම ඕන. දිනෙත් සිටින් කියනවා, එතනින් පස්සේ ඇගේ තරුණ වියේ පින්තූර අඩුයි. ලස්සන දවස් වාට අහිමි කළේ කවුද කියලා මම දන්නවා දේවෝ. ඒ ගත්තේ නැති පින්තූර අපි දවසක ගමු. ගන්නයේ. ඔහු බලාගෙන ඉන්නේ එක දුක්බර පින්තූරයක් දෙසයි. දෙනෙත් හිසොසවා බලනවා. මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හාබර් එක ළඟ නැන්දි කෙනෙක් ගත්තේ. මම දන්නේ නැහැ ඒක ගන්නවා. ඇයි කියනවා, ඔයා ඒ දවස්වල සෑහෙන දුකකින් උන්නේ. හරි දුක පාටයි. දෙනෙත් කියනවා, කෙල්ලගේ මූණ බර වෙනවා. ජීවිතේ නරක දවස්. ඇයම කියනවා, ඔයා හරි අවංක කෙල්ලෙක්. දවසක මට හැමදේම කියයි. කෙල්ල ක්‍රීම් සෝඩා එක ගෙනවිත් තිබුණේ අයිස් කැට දෙකකුත් දාලාමයි. ඇල්බම් එකේ පිටු ටික හිස්නේ. අලුත් පින්තූර ගත්තේ නෑ. ඉතින් අපි ඒ පිටු ටිකත් පුරවමු. දෙනෙත් කියනවා, කෙල්ල බලාගෙනම ඉන්නවා. ලස්සන පින්තූරයක් ගන්න එක ලේසි නෑ දෙනෙත් අයියේ. මේ වෙලාවේ ඇගේ දෙනෙත් තෙත්තේ ගිහින් තිබුණේ. එහෙනම් ඒ මේ. ඔහු කරුණාබරව අහනවා. දේවාංගනේ හිස ඔසවනවා. ඇගේ දෙනෙත්වල වූ තෙතමනි ඔහු අමු අමුවේම දකිනවා. කෙල්ල මොනවද කියන්න උත්සාහ කරනවා කියලා ඔහු දන්නවා. මං වාගේ ජීවිතේම දන්නවා දේවෝ. ඒත් එහෙම දන්නවා කියලා කෙල්ලට කියන්න බෑ. ඇයි කියන්නකෝ? දෙනෙත් මෘදුව කියනවා, නිස්කලංක වෙලාවක මම මගේ කතාව කියන්නම්. අයියට පුදුම හිතෙයි. ඇයි කියනවා, දෙනෙත්ගේ පපුවට අසාමාන්‍ය දුකක් එනවා. කෙල්ලෙක් එහෙම කියන්නේ කලාතුරකින්. දුක කතාවක්ද? ගොඩක් දුක හිතෙයි. So many tears, hundreds of sad days. ඇයි කියනවා, මේ ඉන්නේ ඒ දුකින්ද? දිනෙත් සින්නේ හාබර් එක ළඟ ඇහෙන පින්තූරේට ඇඟිල්ල තියලා අහනවා. ජීවිතේ අමාරුම දවස්. ගොඩක් difficult. ඇයි කියනවා, ඉතින් හැමදාම ඒ දුක කතාවෙම චරිතයක් වෙලා ඉන්නද හිතන්නේ? දිනෙත් කරුණාවෙන් අහනවා. දේවාංගනි හිස ඔසෝ උදෙස බලනවා. ඇගේ ඇස් පියාටු තෙමින් ගිහින්, ලස්සන කතාවක් ලියන එක ලේසි නැහැ අයියේ. ඇය කියනවා, දිනෙත් හිනා වෙනවා. හරි ලෙංගතු විදියට. එහෙමත් හිතන්න එපා. ජීවිතේ එකතන නතර වෙලා තියෙන්නේ නැහනේ. ඒත් මම නතර වෙලා ඉන්නේ. මේ චුට්ටක් හරි මේ දවස්වල හෙලෝනේ අයියා නිසා. ඒකයි ඇත්ත. ඒකනේ මම පින් දෙන්නේ. කෙල්ල ඇත්තම කියනවා. දෙනෙත්ගේ පපුව කියාගන්න බැරි ආදරයකින් හෙලවිලා යනවා. ඔහුගේ ඇස් පියාටු තැලෙනවා. කෙල්ලත් ඒක දකිනවා. ඇයි ගෙදරටම වෙලා ඉන්නේ? දවසක ටිකක් එළියට ගිහින් ඇවිදලා එහෙම ඉන්න එපැයි. දේවාංගන හිනා වෙනවා. යන්න ඕන. ටිකක් නිස්කලංකේ තනි වුණා නම් ඔයා ජීවිතේ හැමදේම මට කියයි. එහෙම කිව්වනම් ඔය පපුවට නිදහසක් දෙනේ. මටත් මීට වඩා දෙයක් කියන්න පුළුවන්. දෙනෙත් හිතෙනවා, කෙනෙක්ගේ හදවතේ ඇති දුකට පිහිට වෙන්න පුළුවන් වෙන්නේ අවංකව හිතේ දුක කිව්වොත් පමණයි. තව ක්‍රීම් සෝඩා ටිකක් අයියාට. දෙනෙත් හිනා වෙනවා. කොහමද දන්නේ ටිකක් ඕන වෙලා උන්නේ කියලා?
බොනකොට ඔහේ බොන්න හිතෙනවා තමයි. දේවාංගනේ දුවලගෙන් ක්‍රීම් සෝඩා බෝතලෙම අරගෙන එනවා. ඇය ඕගේ වීදුරට ඒ දමන්නේ ඔහු දෙසත් යන්තමට බලාගෙනයි. ඉතින් බර්ත්ඩේ එකට අම්මා මොනවද හදන්නේ? ඉන්දියාප පාටියක් තමානංගේ ලොකු දෙයක් නෑ. ඒක ෂෝක්නේ. ඉන්දියාප 800ක් විතර ඕඩර් කරනවා. අම්මා ඒකට හොඳ කරි දෙක තුනක් හදයි. කට්ලට් එහෙමත් එක්ක. ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් තමයි. ඇයි කල්පනාබරෝ බලනවා. මම චොකලට් පුඩින් එකක් දාලා දෙන්නද? අයිස්ක්‍රීම් එක්ක සර්ව් කරන්න? දෙනෙට පුදුම හිතෙනවා. අනේ නංගි දන්නවද? ඩෙසර්ට් හදන්න ටිකක් දන්නවා. චොකලට් පුඩින් හදන්න හොඳට දන්නවා. හොට් චොකලට් පුඩින් එක. ඒක අවන් එකෙන් ගන්නේ සර්ව් කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි. දෙනෙත් බලාගෙනම ඉන්නවා. අනේ අපේ ගෙදර අවන් එකක් නැහෙනේ නංගි. මෙහෙ තියෙනවා. මම පාටියට එන්න කලින් හදලා අවන් එකට දාලා ඉන්නම්. ඩෙසර්ට් එක සර්ව් කරන වෙලාවට ටක් ගාලා අරන් ඉන්න පුළුවන්. හරිම රහයි. නංගිට කරදරයක් නෙමෙයිනේ නේ. හැ ලස්සන්ට හිනා වෙනවා. කොහමද චොකලට් පුඩින් හදන්න ඉගෙන ගත්තේ? මම ඉස්සර රෙසිපි පොත් බලාගෙන හදනවා. හදලා හදලා ඉගෙන ගත්තේ. ඔයා ජීවත් වෙලා තියෙන්නේ එහෙම අහිංසක ලෝකෙක. ඊට පස්සේ වෙන්නේ නැති ඔයාගේ ජීවිතේට අර වගේ විපතක් වෙන්නේ නැත්තේ. දෙනෙට හිතෙනවා. ඉතින් අපි ආයෙත් එහෙම හදන්න ගමුකෝ. අම්මයි තාත්තයි ආස වෙයි. ඔය හදපු වෙලාවක අපිටත් කිව්වොත් අපිත් ඇවිත් රහ බලලා කමෙන්ට්ස් කියනවා. ඔහෙම කියද්දි ඇත්තටම ඇයටත් හිතෙනවා මොනවාරි හදන්න ගන්න. කාලෙක ඉඳලා ඇය හරි ආසාවෙන් උන්නේ බ්‍රෙඩ් පුඩින් එකක් හදන්න. බ්‍රෙඩ් පුඩින් එකක් හදන්න ඉන්නේ ළඟදි දවසක. හැදුවම් මම කතා කරන්නම්. දෙනෙත් හිස වනනවා. රෙසිපි එකක් තියෙනවද නංගි ළඟ? ඒ වගේ දෙයකින්වත් කෙල්ලාය ජීවත් වෙන්න පටන් ගන්නවා නම් හොඳයි කියලා දෙනෙට හිතෙනවා. එහෙනම් මම චොකලට් පුඩින් එකකට බඩු ගේනවා හොඳේ. බඩු ගොඩක් ඕනද? එහෙමත් නෑ, මම ඒක ගන්නම්. බර්ත්ඩේ එකට කලින් චූටි එකක් හදලා දෙන්නම් කන්න. අවුරුදු පහකින් විතර හදලා නෑ. රහට ආවේ නැත්තම් කියලා බයයි අයියේ. සාම්පල් පොඩි එකක් හදලා බලනවා. සමහර දේවල් එහෙම අමතක වෙන්නේ නෑ. දන්නවා. මටත් ආසයි කන්න. ඒකයි. මං කාලම නෑනේ චොකලට් පොඩි. දෙනෙත් අවංකවම කියනවා. හරිම රහයි. ඒක සුරංගනා ලෝකෙන් ගෙනාපු රෙසිපි එකක්. එච්චරටම රසයි. අම්මට කියන්න කප් ටිකක් විතරක් ලෑස්ති කරන්න කියලා. දේවාංගිනියට සමහර දේවල් ගැන පුදුමත් හිතෙනවා. ඔහු සමග ගත කරන මේ මොහොත මේ තරම්ම නිෂ්කලංක වෙන්නේ ඇයි කියලා ඇයට තේරෙන්නේ නැහැ. ඔයා මගේ හිත අලුතින් පාට කරනවද දෙනිත් අයියේ? නැත්තම් මගේ හිත උඩ ඇවිදිනවද? කොහොම වුණත් මේ හිත මෙහෙමවත් හැදෙයි කියලා මම හිතුවේ නැහැ. හාස්කමක් වුණා නම් ඒ ඔයා නිසා. දේවාංගිනියට කියන්න හිතෙනවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.